අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ චමින්ද කුමාර ගමගේ ප්‍රකාශය බහනුක කරුණාරත්න. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. මහ සංග්‍රහණයට හානි කිරීමේ වැඩපිළිවෙලක් පවතින බවට හෙළිදරව්වක්. ආර්ථික විනාශය පිළිබඳ සෙවීමේ තීරීම් කමිටුවෙන් ඉවත් වන්නේ විපක්ෂ නායක විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමේ තීරණයක්. ජෝ බයිඩන් චාල්ස් රජු හමුවේ. අද දෙරණ දේශීය පුවත්. The big story. භික්ෂුන් වහන්සේ කීප නමක් සිදු කරන පහත් ක්‍රියාවන් වලට ප්‍රසිද්ධියක් ලබා දී පොදුවේ මහ සංඝරත්නයට හානි කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ප්‍රාත්මක වන බව අමරපුර ශ්‍රී සද්දම්ම වංශ නිකාය ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය අකුරල මංජුතිස්ස හිමි පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ වැරදි සිදු කරන භික්ෂුන් වහන්සේ ආරක්ෂා කිරීමට කිසි විටකත් කටයුතු නොකරන බවයි. භික්ෂුන් කීප පලක් සිද්ධ කරන පහත් දින්දිත ක්‍රියාවන් උළුප්පාදමමින් ඒවා අන්තර්ජාලයට යොමු කරමින් පොදුවේ මහා සංඝරත්නයට හානි කිරීමේ සංවිධානය මේ රටේ කහ සිවුර විනාශ කරලා මේ බෞද්ධ සම්බන්ධය නැති කරලා දාලා විනාශ කරන්න සංවිධානය වෙනවා. ඒවට මහා විශාල වශයෙන් මුදල් වෙනවා. ඒ නිසා වැරදි කරන සියලු කිසිදු භික්ෂුවක් අපි ආරක්ෂ කරන්නේ නැහැ. ඔවුන්ට දඬුවම් කළ යුතු ක්‍රමයක් තියෙනවා. භික්ෂුවක් නම් අදාළ නාතිකායේ නායක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්, නිරපාහරින්න පුළුවන්, ප්‍රවේදි කරන්න පුළුවන්. ඒ අවශ්‍ය විදිහේ තීරණයක් ගැනීමට අද නිදහසක් නැහැ. නමුත් අද කැළෑ නීතිය රජ කරන යුගයක් බවට පත් වෙලා තියෙනවා. මූලපොතේ බැලුවාම ඒ දර්ශනය අනුමත කරන්නේ, සුවට බණින්නේ, තව තවත් පහත් නින්දිත වචන වලින් අපහාස කරන්නේ වැඩිපුරම සොයාගෙන ගියාම පින්නොතේ සිංහල බෞද්ධයෝමයි. වික්ෂුන් වහන්සේ විනය සම්බන්ධ ගැටලුවක් පවතී නම් මේ පිළිබඳ වික්ෂුන් වහන්සේ සතුව සාකච්ඡා පවතින බවයි පූජ්‍යපහ යංගලානන්ද සාගර හිමි පැවසුවේ. ආණ්ඩුව සහ පොලිසිය මේ සඳහා දැක් වූ මැලිකම් සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තාම ලැජ්ජ සහගතයි. අපි අහන්න කැමති ආණ්ඩුවෙන් පොලිසියෙන් ඔවුන්ට දින කීපයක් ගියා මේ සම්බන්ධව තීන්දුවක් ගන්න. එහෙම කාටද අයිතියක් තියෙන්නේ භික්ෂුවකගේ සිවුරක් ගලවන්න? එහෙම කාටද අයිතියක් තියෙන්නේ කාන්තාවගේ ඇඳුමක් ගලවන්න, නිර්වස්ත්‍ර කරන්න, ගහන්න? මොකද්ද මෙතන වෙච්ච අපරාධ නඩුව නීතියෙන් පෙන්නලා දෙන්න. බුද්ධ නීතිය සම්බන්ධ යම් ප්‍රශ්නයක් තියෙනම්, ඒ විනය නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනම් භික්ෂුන් වහන්සේලා අපි අතර සාකච්ඡාවක් තියෙන ඔය සම්බන්ධ. පහුගිය දවස්වල ඒ කාන්තාවට පහර දෙනකොට අපි හිතුව ඊළඟ දවසේ ඒ රටේ ඔය තියෙන කාන්තා සංවිධාන කොළඹ හතේ කුරුදුවත්තේ ඉන්න කාන්තාවන් කලිසම් ටික ගහගෙන එළියට ඇවිල්ලා කාන්තාවකට අත තිබ්බයි කියලා උසාවියයි කියලා. නෑ, එහෙම උසාවියන්නේ නෑ. ඔවුන් උසාවියන්නේ නැත්තේ ඇයි? සිවුරක් මේකට මැදිහත් වෙච්ච නිසාම ඔවුන්ට කාන්තා ඉතිවාසිකම් ඔවුන් පිළිගන්නේ නෑ. සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කර අවශ්‍ය ක්‍රමාර්ග ගන්න ලෙස රජිනිලා සිටින බවයි පූජ්‍ය වනවාසී රාහුල හිමි පවසන්නේ. ඒ වගේම මේ භික්ෂු සංස්ථාවට නායකත්වයක් කොතනකවත් නැහැ. නායකත්වයේ තිබුණත් නායකත්වයේ පිළිගන්න භික්ෂුන් වහන්සේලා මේ රටේ කවුරුවත් නැහැ. එහෙම වෙන තිබුණා නම් මේ වෙනකොට මේ භික්ෂු සංස්ථාවට වර්තමානයේ මෙවැනි අපකීර්තියකට පත් වෙන්නට හේතු සාධක නැහැ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ මහානායක ස්වාමින් වහන්සේලාගෙන් සහ වර්තමාන රජයෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් මම ඉල්ලීමක් කරනවා සංඝාධිකරණ පනත. ඒ වගේම විහාර දේවාලගම් මේක සංශෝධනය කළ සංඝාධිකරණ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවශ්‍ය කරන නීති පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා. The big story. දව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම ගැටලුකාරී වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාවයේ මත දෙයන්න පිළිබඳ ගැටලු මතුවන බව සමගි ජනබලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස්පතිවරයෙකු පත්කිරීමට පියවර ගන්නා ලෙස පොලිස් කොමිසම ඉල්ලා සිටින බවයි. එනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු පොලිස්පතිවරයා පත් කරගන්න බැරි වෙලා තිබෙන්නේ පොදු ජන පෙරමුණේ පෝට්ටුවේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ, එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ මහත්තයාගේ, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට අවශ්‍ය ඔබින ගැළපෙන පොලිස්පතිවරයා පත් කර ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන සටනක් තිබෙනවද කියන කාරණේ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කරන්න හදන්නේ රටට අවශ්‍ය ස්වාධීන පොලිස්පතිවරයා පත් නොකර මේ හොරු ටික හොරුන්ගේ හොරකම් රකින්න පුළුවන් ඔබින ගැළපෙන විදිහේ පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමේ උත්සාහයක්ද කියන කල්ස.
ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගෙන් පළිගැනීමේ ක්‍රමවේදයක් ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොකරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකරුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ තීන්දු තීරණ ජනප්‍රිය තීන්දු තීරණ නෙමෙයි. මෙතුමා ජනප්‍රියභාවය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා තීන්දු තීරණ ගන්න. ඒ නිසා අද විපක්ෂයේ එතුමාට දැන් ගන්න පටන් ගන්න. එතුමා මේ ගෙනියන වැඩපිළිවෙල විපක්ෂයේ දැන් කකුලෙන් අදින්න පටන් ගන්න. අද සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ අවස්ථාවක් මේක. පක්ෂ දේශපාලනය දිහා බලන්න හොඳ නැහැ. එතුමාට කොච්චර කෙනෙහිලිකම් කෙරුවත් එතුමාට ඒ කාලින්දම්ම මඩ ගහපු එතුමාගේ කකුලෙන් ඇත්ත මේ ආණ්ඩුවේ ඇමතිවරුත් එක්ක තමයි එතුමා එකතු වෙලා මේ රට හදන්නේ. එතුමාටත් අවශ්‍ය නම් පිළිගන්න පුළුවන් මේ ආණ්ඩුවේ ඇමතිවරු. එතුමා එහෙම කරන්නේ නැහැ. පොලිස්පතිවරයා පත්කිරීම සහ අණ්ඩුවේ පැවැත්ම එකට බැඳී ඇති බව උපකල්පනය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නායක මහතා පැවසුවා. දැගොල්ලන්ට බෑ පොලිස්පති පත් කරන්න. ඇයි? ලොකු ගැටුමක් තියෙනවා ආණ්ඩුව ඇතුළේ. තීරණාත්මක ගැටුමක් තියෙනවා. කවුද පොලිස්පති විය යුත්තේ කියන එක ගැන. ඒ ගැටුම ලේසියෙන් निराකරණය වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ බිඳවැටීමත් පොලිස්පති පත් කිරීමේ ප්‍රශ්නයත් එකට බැඳීලා තියෙනවායි කියලා මට හිතන්න උනත් පුළුවන්. විපක්ෂය අපි සමගි වෙන්න බෑ. ඉතින් ආණ්ඩුවට අපි විරුද්ධ නම්, තජබ ආණ්ඩුවට විරුද්ධ වෙනුවට ආණ්ඩුවට කිට්ටු ප්‍රතිපත්ති ගෙනියනවා. පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් කලබල වී ඇති පිරිස් මෙරට අගමැතිවරයෙකු පත්කර ගැනීමට නොහැකිව සිටි අවස්ථාවේ මගහැර ගිය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා. අද කතා කරන පොලිස්පති නෑ කියලා සමහර අය කියනවා. දවස් ගාණක් පොලිස්පති නෑ කියලා මරහණ දෙනවා. හැබැයි මේ රටේ අගමැති කෙනෙක් නැතුව දවස් ගාණක් ගියා මේ රට අරාජික වෙමින් ගියා. ඒ වෙලාවේ කවුරුවත් බාරගත්තේ නෑ. ඔය කියන නායකයෝ ඔක්කොම මගහැරියා. අපි ගිහලා හැමෝටම කිව්වා බාර ගන්න අපිට තනතුරුත් එපා අපි උදව් කරන්න. මේ රටේ අගමැති කෙනෙක් ඕන මේ රටේ පාලනයක් ඕන කියලා. ඒ අය කිව්වේ මොකද? අපි ගත්තට මේක ගෙනියන්න බෑ. අපි ගත්තත් ලයිට් කැපීම නතර කරන්න බෑ. අපි ගත්තත් තෙල් ටික අපිට දෙන්න ඩොලර් නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. ආර්ථික විනාශය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සමාජිකත්වයේ නිවත්වන ලෙස විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ නිලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාගර කාර්යවස මහතා සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් එම කාරක සභාවෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවයි. බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම ලොකු උත්සාහයක් දරුවා. දූෂණ විරෝධී පනත අනුමත කිරීම තවත් සති දෙකකින් කල් දමන. අපි ලොකු සටනක් කරලා අපේ ගාන අඩු වුණා. අපි ඒක කොහොම හරි අනුමත කරා. මේ අරගලකාරී තත්ත්වෙන් මිදිච්ච විරාමය තුළ මේ අය උත්සාහ කරනවා. මේ අයගේ ගෝල බාලයෝ ටික නියෝජිතයෝ ටික අතකොළුවෝ ටික දාලා සුදුහුණු ගාගෙන තමන් පිරිසිදු වෙන. ඉතින් මම යෝජනා කරනවා මේ අවස්ථාවේ විපක්ෂයට සම්බන්ධ සියලුම නියෝජිතයින් මේ තේරීම් කාරක සභාවෙන් ඉවත් වෙලා විපක්ෂයේ අපි සියලුම දෙනා එකතු කරගෙන අපි ස්ථාපනය කරමු අපේ කාරක සභාව. බැංකුවල තැන්පතුකරුවන්ට ලබා දෙන පොලි අනුපාතයේ පහළ ගිය සැනින් ණය පොලි අනුපාතයේ විශාල වශයෙන් පහළ නොයනු ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා. ඒ ලේකම් රංජන් සිනානායක මහතා ප්‍රකාශ කළේ පොලි අනුපාතය අඩුවීම තිරසාරව පවත්වාගෙන යාමට මහ බැංකුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. රටේ පොලි අනුපාත අනිවාර්යෙන් පහළ යෑමට නියමිතයි. ඒ අනුව බැංකුවල තැන්පත් කරුවන්ට කියන අනුපාත පහළ යනවා. හැබැයි ඒ බැංකුවල තැන්පත් කරන පොලි අනුපාත පහළ ගිය සැනකින්ම වහාම විශාල ප්‍රමාණයකින් ණය පොලි අනුපාත පහළ යන්නේ නැහැ. නමුත් නිශ්චිත කාල සීමාවක් තුළ ණය පොලි අනුපාත පහළ යනවා. ඒකට හේතුව මේ වන විට බැංකු විසින් විශාල ප්‍රමාණයෙන් තැන්පත් වලට ගත්ත පොලි අනුපාත වලට ඉහළ පොලි අනුපාත ගෙවමින් ඉන්නේ. ඒ නිසා විශාල පිරිවැයක් බැංකු දරනවා. හැබැයි දැන් පොලි අනුපාත පහළ යාම තුළ මින් ඉදිරියට ලබා ගන්න තැන්පත් වලට කියන පොලි අඩු වෙනවා. එතකොට ඒ වාසිය ණයකරුවන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ අනවිට උද්ගල ණය සඳහා ලබා දුන්නු පොලි අනුපාත පහුගිය කාලේ යම් කිසි ප්‍රමාණයක් වැඩි කරා. ඒයට නැවත ආපසු ඒ පුද්ගල ණය සඳහා සහනයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා මේ තියෙන තත්ත්වයන් එක. හැබැයි මේ පොලි අනුපාත අඩුවීම තිරසාරව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලක් මහ බැංකුවට සහ ආණ්ඩුවට නොතිබ්බොත් මේක කෙටි කාලිනව තමයි සිද්ධ වෙන්නේ. කම්කරු වනපරත් 48ක් අහෝසි කර අලුත් යෝජනාවක් ගෙනීමට ආණ්ඩුව දරන උත්සාහය ඉටු කර ගැනීමට ඉඩ ලබා නොදෙන බව ලංකා බැංකු සේවක සංගමේ සභාපති චන්න දිසනායක මහතා පැවසුවා. ආණ්ඩුව විසින් මේ ඉදිරිපත් කරලා තියෙනවා අලුත් යෝජනා 34ක් කම්කරු වනපනත් වලට
සංශෝධනය කරන්න කියලා අපි එකක් ආණ්ඩුවට කියනවා. කම්කරු අනපනක් ගෙනල්ලා කම්කරුව දන්නේ නැ කඩිමුඩියේ මේ යෝජනා ගෙනල්ලා මේවා ආණ්ඩුව හිතනවා නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න අපි ආණ්ඩුවට කියනවා. නැති ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා 21 වෙනිදා කැඳවලා තියෙනවා ජාතික කම්කරු උපදේශන සභාව අපි ගිහිල්ලා පැහැදිලිව මෙදිරිපත් කරනවා මෙන්න මේ කියන වහල් නීති වලට අපි එකඟ නැහැ කියලා. ආණ්ඩුව ඒ සංශෝධන පිළිගන්නේ නැතුව ඔලුගෙඩි පාවිච්චි කරමින් මේක සම්මත කරගෙන ඉදිරියට යන්න හදනවා නම් මේ රටේ වැඩ කරන පන්තියට මහපාර හැර වෙනත් විකල්පයක් නැහැ. මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මහ බැංකුව පවසන්නේ පසුගිය වර්ෂයේ සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය කින ඇති බවයි. ඒ අනුව අදාළ සමාගම සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීමට අවසර නොමැති බව මහ බැංකුව නිවේදනය කරනවා. එම සමාගම සමග විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දෙසෙන්නවා. ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ සහයම වන බව සැඟවිය හැකි කරුණක් නොවන බව හිටපු අමාත්‍ය මහාචාර්ය අංශුමාර් සිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කළ නොහැකි බවයි. ප්‍රතිපත්තිමේ ප්‍රශ්න තිබුණේ බංකොලොත් භාවයට පත් වෙන්න හේතුව ගත්ත වැරදි තීන්දුව තීරණ. එතකොට ඒ වැරදි තීන්දුව තීරණ ගත්ත උදවි අද කවුරුත් නැහැ ආණ්ඩුවේ. ඒ චෝදනාව කරන්න බෑ පොහොට්ටුවේ සීලොම් මන්ත්‍රීවරුන්ට. එතන ඉන්නවා දක්ෂ මන්ත්‍රීවරු, දක්ෂ ඇමතිවරු ඉන්නවනේ. නීති විරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් 5000කට ආසන්න පිරිසක් ගත වසර කිහිපය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසන්නේ රැකියා ලබා දෙන බවට පවසමින් මිනිස්චාවරම් කරුවන් විසින් ඇතැම් පුද්ගලයන් නීති විරෝධී ආකාරයෙන් ඔස්ට්‍රේලියාවට යැවීමට කටයුතු කරන බවයි. ඒ අනුව නීති විරෝධී අයුරින් රටට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ කිසිදු සමාවක් ලබා නොදෙන අතර ඔවුන් යළි මෙරටට යැවීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එමෙන්ම මෙරටදීද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළා. AdaDerana කෙලිබිම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති 2020 ක්‍රිකට් තරගය 2-0 ලෙස ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ දෙවන 2020 තරගයේ කරළු 8කින් ජය ගැනීමත් සමගයි තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවස්ථානයේ කරළු 6ක් දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුළ කරළු 2ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට මහ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සමග සාකච්ඡාවක නිරත වනවා. අමරිකානු ජනාධිපති ප්‍රයාද වස්තරවේ වින්ඩර්සන් මාලිගයට පැමිණ ඇති අතර පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක්ද සංවිධානය කර තිබුණා. ඊට පෙර අමරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඍෂි සුනක් සමග සාකච්ඡාවක් පැවැතු බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දීමේ අමරිකානු තීරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති අතර නායකින් දෙපළහට හෙට නැවතත් ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවේදී හමුවීමට නියමිතයි. ආදරණීය ප්‍රවෘත්ති සමාප්තයි. ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පොත් සංක්ෂිප්තයේ 21 වන කණිසම රාත්‍රී 9:00 FM දෙරණ උසය ඔබට සවන් දිය හැකි.